අයිබෝන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්වකර්ම හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිකුරු මාරුවක් පිළිබඳව. සිකුරු. සිකුරු අපි මේ කතා කරන මොහොතේ ඉන්නේ කටක රාශියේ. හැබැයි 2024 ජූලි මාසයේ 31 වෙනිදා සිකුරු සවස 2:33ට කටක රාශියත් හැරලා සිංහ රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. එහෙනම් මේ කටක රාශියෙන් සිකුරු සිංහ රාශියට ප්‍රවිෂ්ඨ වීම ලෝකායත ජ්‍යොතිෂයට අනුව නම් පස් වෙන්න සබෙන ප්‍රේමණීය ස්ථානයට. අපි කියනවා ගෞරවණීය ප්‍රේමණීය ස්ථානය කියලා. මේ ගෞරවණීය ප්‍රේමණීය ස්ථානයට ලෝකායතයේ අනුව සිකුරුගේ සැපත් වීම ඔබට බලපාන්නේ කොයි විදිහටද කියන කාරණාව පිළිබඳව අපි දැන් ලග්නේ ලග්නට මදක් විමසලා බලමු. මේෂ ලග්නේ, මේෂ ලග්නේ උපන් ඔබගේ පස්වැන්න වෙන විද්‍යා ස්ථානයේ ප්‍රේමණීය ස්ථානයට තමයි සිකුරුගේ සැපත් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ සිකුරු පස්වැන්නේ බුදත් එක්ක යෝග වෙනකොට, එහෙම නැත්නම් බුදයි සිකුරුයි සහසම්බන්ධ වෙනකොට, එක පැත්තකින් ඔබගේ තාක්ෂණය පිළිබඳව තියෙන දැනුම වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තාක්ෂණය හා මිශ්‍ර වෙච්ච ඔබගේ දැනුම දියුණු වෙන්න පටන් ගන්න කාල පරිච්ඡේදයක්. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබගේ ජීවිතයේ යම් ආකාරයක යහපත් තත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් ഇടකඩ වැඩි කියන එක තමයි මේකේ පෙන්වුම් වෙලා තියෙන්නේ. නිසා සමාජීය වශයෙන් ඇතිවෙනා වූ පීඩාකාරී ස්වභාව තියෙනවනะ, වෘත්තිමය වශයෙන් ඇතිවෙනා වූ පීඩාකාරී ස්වභාව තියෙනවනะ, අන්නේ පීඩා අඩු කරගෙන, පීඩා අවම කරගෙන ජීවිතයට යම් කිසි සහනයක්, සතුටිමත් භාවයක් අත්පත් කරගැනීමේ ഇടකඩ වෙන්න වෙලා තියෙනවා. සමාජ සේවා කටයුතු, ආර්ථික කටයුතු, වෘත්තිමය කටයුතු, මේ හැම පැත්තකින්ම ඔබට යහපතක් එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබ හිතන්නේ නැති විදිහට කලාකාමී సౌందర్యාත්මක తాక్షణ్య හා මිශ්‍ර වෙච්ච ජීවිතයකට ඔබ අරාදිනවා නැත්නම් යොමු වෙනවා කියලා තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. මේක ඇතුළේ ඔබගේ ජීවිතය සුන්දර වෙනවා, කලාකෘත වෙනවා, ඒ වගේම ප්‍රේමණීය ස්වභාවයකටපත් වෙනවා, ආදරණීයයන් සමග කාලය ගත කරන්න පුළුවන් වෙන නිසා කාලයක් තිස්සේ බලාගෙන හිටපු ප්‍රේමය, කාලයක් තිස්සේ බලාගෙන හිටපු මානසික සංහිඳියාව ඔබගේ ජීවිතේ ලැබෙන්නටයි පටන් ගන්නෙ. ඒ නිසා කායිකව මානසිකව තියෙන පීඩාකාරී ස්වභාවයන් දුරු කරගෙන ආර්ථික සමාජීය තත්ත්වයන් යහපත් ආකාරයකටපත් කරගන්න ඔබගේ ජීවිතයට යහපත් තත්ත්වයක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්කමත් වෙන නිසා මේ හැම දෙයක්ම ඔබගේ ජීවිතයට හොඳයි, යහපත්. මේ යහපත් හොඳ තත්ත්වය ඇතුලේ ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න අමතක කරන්නට එපා. ඒ වගේම ඔබට පුළුවන්කමක් තියෙනවා නම් කුරුල්ලන්ට කැම දාන්න, කුරුළු ජෝඩුවක් නිදහස් කරන්න, ඒ වගේම පොත්පත්, පෑන් පැන්සල් වගේ දේවල් දන් දෙන්න ඔබගේ ජීවිතේ ලොකු සතුටක් මේ පුංචි කාලෙදී එක්කාසු කරගන්න හැකියාව ලැබේ. ඒ වගේම තමයි හැමතිස්සෙම ඔබ මෛත්‍රී සහගත සිතුවිලි වලින් යුක්තව කටයුතු කරන්න. ඒ කටයුතු කරන අතරතුරේදී ඔබගේ ජීවිතයට ආදරය කරන අය වගේ ඔබට වෛර කරපු මිනිසුන්ටත් ඔබ ආදරය කරන්න පටන් ගන්න. ඒ නිසා ආදරය බෙදා දෙන කාල පරිච්ඡේදයක් බවට මේ කාල පරිච්ඡේදය පත් කරගන්න. ඒකෙන් ඔබට දැනුම පවා වර්ධනය කරගන්න හැකියාව ලැබේවි. වෘෂභ ලග්නේ, වෘෂභ ලග්නයන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය සිකුරු. මේ ලග්නාධිපති ග්‍රහය ඔබගේ හතරවැන්නට එන්නේ. වෘෂභ, මිතුන, කටක, සිංහ ලග්නාධිපති ග්‍රහය බවට සිකුරුපත් වෙලා ඒ සිකුරු ඔබගේ හතරවැන්නට ප්‍රවිෂ්ඨ වීම සාපේක්ෂව ගත්තාම ඉතාමත්ම යහපත් තත්වයක් විදියට හඳුනා ගන්නට පුළුවන්. මොකද හේතුව සිකුරුගේ ස්වභාවය තමයි කලාත්මක సౌందర్యාත්මක දේවල් තවදුරටත් ඔබ වෙනුවෙන් නිර්මාණය කිරීම, එහෙම නැත්නම් ඔබට ලබා දීම, ඔබට ළඟා කිරීම වගේ අදහසක් ගන්න පුළුවන්. දැන් හතරවැන්න කියලා කියන්නේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, දේපල, යාන වාහන කියන එක මේ වැඩසටහන් නරඹන ඔබ හැමෝම දන්න දෙයක්. ඒ නිසා ඔබ මතක තියාගන්න සිකුරු මේ විදිහට හතරවැන්නේ ගමන් කරනකොට වෘෂභ ලග්නයෙන් උපන්න ඔබගේ හතරවැන්න හරහා ඔබගේ දේපල, ඉඩකඩන් ලස්සන වෙනවා, సౌందర్యාත්මක වෙනවා, යම් යම් පීඩාකාරී ස්වභාවයන් තිබුණා නම් ඒ පීඩාකාරී ස්වභාවයන් සෑහෙන්න අවම කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අන්න ඒ පීඩාවන් අවම කරගෙන අවට පරිසරය ලස්සන කරගන්න, එහෙම නැත්නම් අලුතෙන් වාහනයක් ගන්න, අලුතෙන් ගෙයක් ගන්න, අලුතෙන් ඉඩමක් ගන්න, මේ වගේ යම් ආකාරයක තත්වයක් දියුණු කරගන්න, තත්වයක් වර්ධනය කරගන්න ඔබට මේ කාල පරිච්ඡේදයේදී ඉතාමත්ම ඉඩකඩ තියෙනවා. සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබ අතගහන ඕනෑම කටයුත්තක් පහසුවෙන් යාවත්කාලීන කරගන්න, පහසුවෙන් දියුණු කරගන්න, පහසුවෙන් සක්‍රිය කරගන්න ඔබට ඉඩකඩ තියෙනවා. එනිසා මේ කාල පරිච්ඡේදයේ දේපල වලට හොඳයි, යාන වාහන වලට හොඳයි, සමාජීය තත්ත්වයේ සම්බන්ධ කාරණා ආදී දේවල් වලට ඉතාමත්ම හොඳයි. එතකොට ඒ තත්ත්වය ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව, සමාජීය තත්ත්වය ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව, වෘත්තිමය තත්ත්වය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව හරිම පරිස්සම් සහගතව තමයි කටයුතු කරන්නට ඕන. හැබැයි මේ හැම එකකෙදීම ඔබ බොහොම පරිස්සමෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, වෘත්තිමය වශයෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රියාත්මක වීම ඇතුලේ, ඒ සමාජීය වශයෙන් තත්ත්වයකටපත් වීම ඇතුලේ, හෙට දවසේ කොයි විදිහටද මේක දියුණු කරගන්න කරන්න ඕන කියන කාරණාව ඇතුලේ කොහොමද මේක
කරන්න. එහෙම නැත්නම් කොයි විදිහටද මේක ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක පිළිබඳව හිතන්නට සිද්ධ වෙනවා. එනිසා ඔබට දේවල් දරවල් දෙකඩන් දීපල යාන වාහන වගේ දේවල් දිනු කරගන්න, තමන්ගේ මනස සුවපත් කරගන්න, තමන්ගේ මනස සතුටින් ගත කරන්නට, හිතේ සතුටින් යුක්තව ඕනෑම කෙනෙක් එක්ක ආදරෙන් කරුණාවෙන් කතා කරලා වැඩ කරගන්න මේ කාල පරිච්ඡේදයේදී ඉඩකඩ ලැබෙනවා. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරගන්නකොට බොහොම පරිස්සමෙන් කටයුතු කරන ස්වභාවයක් පේනවා. තමන්ගේ සහජ කුසලතාවයන් ඉතාමත් මෙහපත් ආකාරයට ප්‍රවර්ධනය වෙනවා. හිතේ තියෙන දේවල් ඉෂ්ට වෙනවා, බලාපොරොත්තු සඵල වෙනවා, ආදායම් දිනු වෙනවා, වෘත්ති මේ කටයුතු යහපත් භාවයකට පත් වෙනවා. එනිසා ආදායම් තත්ත්වය වැඩි වෙනවා, සමාජීය තත්ත්වය උසස් වෙනවා. ඉතින් මේ හැම එකක් ඇතුළේම ඔබ හිතන්නේ නැති අරමුණකට ඔබ එක්කගෙන යනවා, ඔබ හිතන්නේ නැති තැනකට ඔබ තල්ලු කරගෙන යනවා. මේ හැම එකක් ඇතුළේම ඔබගේ ජීවිතයට ආදරය, කරුණාව, රැකවරණය එක්කාසු වෙනවා, ඔබගේ ජීවිතයට සතුට එක්කාසු වෙනවා. එනිසා ආදරය, කරුණාව, රැකවරණය වගේම සතුට ඔබගේ ජීවිතයට එකතු වෙද්දි, ඔබගේ ජීවිතයට ඒ දේවල් ළඟා වෙද්දි, ඔබ හැම ආකාරයකින්ම නැත්නම් ඔබ හැම විදියකටම ඔබ බලාපොරොත්තු නොවන විදියට ඔබගේ ජීවිතයට සතුටක්, සමාධානයක් එක්කාසු කරගන්නට ඕනි. රැකී රක්ෂා කටයුතු පිළිබඳව, වෙළෙඳාම් කටයුතු පිළිබඳව, සෞම්‍ය ස්වභාවය ආදී දේවල් පිළිබඳව මේ හැම එකකෙදීම ඔබ බලාපොරොත්තු වෙන අරමුණ වලට තමයි ඔබ යන්නේ. ජීවිතයේ සතුට හොයාගෙන ඔබ යනවා. ඒ සතුට හොයාගෙන ඔබ යනකොට ඔබගේ ජීවිතයට තෘප්තිමත් භාවය, ඔබගේ ජීවිතයට යහපත් භාවය, ඔබගේ ජීවිතයට ක්‍රියාන්විත වීමේ ස්වභාවය, මේ හැම දෙයක්ම ඔබට එකතු වෙනවා, ලැබෙනවා, කටයුතු කරනවා. එහෙනම් මේ ඇතුලේ තමයි ඔබගේ ජීවිතේ හොයාගෙන යන්නේ. මේක ඇතුලේ තමයි ඔබගේ අරමුණු වලට ඔබ යන්නේ. එහෙම නැත්නම් මේ ඇතුලේ තමයි ඔබගේ ජීවිතේ හෙට දවසේ තෘප්තිමත් භාවය, එහෙම නැත්නම් ඔබගේ ජීවිතේ අනාගත තෘප්තිමත් භාවය පිළිබඳව සාකච්ඡා කරන්නේ. එහෙනම් අනාගත තෘප්තිමත් භාවය පිළිබඳව සාකච්ඡා කරද්දී ජීවිතය පිළිබඳව සතුටක් ඔබ ගණනය කරනකොට, වෘත්තිමය වශයෙන් දියුණුවක් පිළිබඳව හිතනකොට, ඒ පිළිබඳව ඔබට හිතන්න තියෙන බොහෝ කාරණා තියෙනවා. ඒ නිසා ඒගෙන හිතන්න, සැලකිලිමත් වෙන්න, ආදරය කරන්න, කරුණාව ලක් කරගන්න, ඒ වගේම ඔබ නොහිතන විදිහේ යම් ආකාරයකට කොහොමද කටයුතු කරන්න කියන කාරණාවාදී දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේ හැම එකක් ඇතුළේම ඔබට යම් ආකාරයක දියුණු ස්වභාවයකට පත් වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් මේ දියුණු ඔබගේ ජීවිතයට අත්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අලුත් විදිහට හිතන්න පුළුවන්, අලුත් විදිහට ලියන්න පුළුවන්, අලුත් විදිහට සංනිවේදනය කරන්න පුළුවන් ස්වභාවය ඔබට තියෙනවා. එහෙනම් අලුත් විදිහට ලියන, කියන, සංනිවේදනය කරන ස්වභාවය සමාජීය වශයෙන් ඔබගේ ජීවිතයට බලපැවැත්වෙන ආකාරය, රැකී රක්ෂා කටයුතු වෙන්න පුළුවන්, වෙළෙහෙළදාම් කටයුතු වෙන්න පුළුවන්, ඒ තියෙන පීඩාකාරී ස්වභාවය, එහෙම නැත්නම් ඒ තියෙන ජව සම්පන්න ස්වභාවය ඔබගේ ජීවිතයට බරක් නොවන ආකාරයකට, ඔබගේ ජීවිතයට හඬක් එන ආකාරයකට කටයුතු කළ යුතුයි කියන එකයි පැහැදිලිව පෙන්නුම් කරලා තියෙන්නේ. එහෙනම් ඔබ බලාපොරොත්තු වෙන අරමුණු වලට, ඉරක් වලට ඔබට යන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නේ. කටක ලග්නයෙන් උපන් ඔබගේ දෙවැනට නෙමේ සිකුරු එන්නේ. ලග්නේ හිටපු සිකුරු දෙවැනට එනකොට ඔබට හානියක් නම් වෙන්නේ නැහැ. මොකද ඔබට යහපතක්, ඔබගේ යුග ජීවිතයේ සතුටුන් යනවා, ඔබගේ ආර්ථිකයේ සතුට යනවා, වෘත්තිමය කටයුතු සතුටින් යනවා, ව්‍යාපාරික කටයුතු සතුටට සඵලත්වයට පත් වෙනවා, නිතර නිතර ගමන් බිමන් ආදී දේවල් වලට යන්න පුළුවන්කමක් තියෙනවා, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් ඔබ යම් ආකාරයක සුබසාධී තත්වයකට, එහෙම නැත්නම් අපි කියනවා ආර්ථික වශයෙන් දියුණුකාරී ස්වභාවයකට පත් වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. එනිසා ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් යම් දියුණුවකට, අනාගත දියුණුවකට යන්න පුළුවන් ස්වභාවය පිළිබඳව හරියට සැලකිලිමත් වෙන්න. ඒක ඇතුලේ තමයි ඔබගේ ඉදිරි ගමන තියෙන්නේ. ඒක ඇතුලේ තමයි ඔබ බලාපොරොත්තු වෙන යහපත් භාවය තියෙන්නේ. ඔබ බලාපොරොත්තු වෙන හෙට දවස පිළිබඳව එතන තමයි පෙන්නුම් කරන්නේ. සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජ සුභසාධන ස්වභාවය වශයෙන් ඔබගේ ජීවිතයේ යහපතක් එකතු වෙනකොට, ආර්ථික වශයෙන් යහපතක් එකතු වෙනකොට ඔබ හිතන්නේ නැති ආකාරයට ඔබගේ ජීවිතයට සතුටක් එක්කාසු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ හිතන්නේ නැති ආකාරයට ඔබගේ ජීවිතයට සෞම්‍ය ස්වභාවයක් එක්කාසු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබ බලාපොරොත්තු නොවන අරමුණු ඔබගේ ජීවිතය ඉෂ්ට කරගන්න පුළුවන් ඉඩකඩ වැඩි. එනිසා ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබ බලාපොරොත්තු නොවන අරමුණු වලට, ඔබ බලාපොරොත්තු නොවන ඉලක්ක වලට ඔබට යන්න නම් ඔබගේ හෙට දවස සාර්ථක කරගන්නට අවශ්‍යයිනේ. ඒ නිසා බොහෝම කල්පනාවෙන් ඔබගේ හෙට දවස පිළිබඳව හිතන්නට ඕන. රැකී රක්ෂා කටයුතු වෙන්න පුළුවන්, වෙළෙඳාම් කටයුතු වෙන්න පුළුවන්, සමාජ සේවා කටයුතු වෙන්න පුළුවන්, වෘත්තිමය කටයුතු වෙන්න පුළුවන්. මේ හැම කටයුත්තක්ම කොහොමද ක්‍රියාවට නන්වගන්නේ? එහෙම නැත්නම් මේ හැම කටයුත්තක්ම කොයි විදිහද පහසුවෙන් සාර්ථකව තියාගන්නේ කියලා ඔබට හිතන්න සිද්ධ වෙනවා. ජය, සතුට, සැනසුම තමයි ඔබ හොයාගෙන යන්නේ. එනසා ජයග්‍රහණය, සතුට, සැනසුම කියන මේ හැම එකක් ඇතුළේම ඔබගේ හෙට දවස දියුණු කරගන්න, එහෙම නැත්නම් ඔබගේ යහපත දියුණු කරගන්න, ඔබට බලාපොරොත්තු වෙන අරමුණට යන්න පුළුවන් පපසරේ සකස් කරගන්න, ඒකට ඔබගේ හඬ, ඔබගේ පෙනුම, ඔබගේ රූපය, ඔබගේ හැසිරීම මේ හැමදේම වැදගත් වෙනවා. ඒ නිසා ඔබගේ වචන, ඔබගේ හඬ, ඔබගේ රූපය මේ හැම දෙයක් එක්කම එක්කාසු කරගෙන ඔබගේ අරමුණට ඔබ යන්න.
ඔබගේ ආර්ථික ශක්තිමත් කරගන්න ඔබ යන්න. ඔබගේ වෘත්තිමය තත්ත්වය ශක්තිමත් කරගන්න යන්න. ඒ නිසා මේ හැම එකක් ඇතුලේම ඔබ බලාපොරොත්තු වෙන ඉලක්ක වලට අරමුණට ඔබට යන්න පුළුවන් වාසනා ගුණය අනිවාර්යයෙන්ම පවතින වගේ මතක තියාගන්න. සිංහල අග්නේ. සිංහල අග්නේන පාන ඔබගේ හිස මතට සිකුරු කඩාපාත් වෙනවා. ඒ නිසා ඔළුවටම සිකුරු ආපුවාම යාගිය තැන එහෙම නැත්නම් යන එන සෑම තැනම ඔබට යම් සෞම්‍ය ස්වභාවයකටපත් වීම ඉඩකඩ වැඩි. ඒ හැම තැනක්ම ඔබගේ ජීවිතයට සතුටක් එකතු වෙනවා. ඒ හැම තැනක්ම ඔබගේ ජීවිතයට ආදරයක් එකතු වෙනවා. ඒ හැම තැනකම ඔබගේ ජීවිතයට යම් කිසි සඵලත්වයක් එක්කාසු වෙනවා. ඒ නිසා ඒ ජීවිතයට එක්කාසු වෙන සඵලත්වය, ආර්ථිකත්වයට එකතු වෙන සඵලත්වය, වෘත්තිමය තත්වයට එකතු වෙනා වූ සඵලත්වය කියන මේ සෑම කාරණාවක් පිළිබඳවම අපි ඔබ නොහිතන ආකාරයට යම් දියුණු සහගත ස්වභාවයකටපත් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. එනිසා සමාජ තත්ත්වයන් පිළිබඳව හිතනකොට, ආර්ථික තත්ත්වයන් පිළිබඳව හිතනකොට, වෘත්තිමය තත්ත්වයන් පිළිබඳව හිතනකොට, ඒ ආර්ථික සහ සමාජීය එහෙම නැත්නම් වෘත්තිමය තත්ත්වයන් පිළිබඳව අපි කොයි විදිහට කටයුතු කරන්නේ, කොයි ආකාරයෙන්ද අපේ දියුණුව සඳහා අපි යොමු විය යුත්තේ කියන කාරණා පිළිබඳව හිතලා කටයුතු කිරීම වැදගත් වෙනවා. නිසා ආර්ථික සමාජීය වෘත්තිමය කටයුතු ආදී දේවල් වලදී ඔබගේ ඉලක්කවලදී ඔබ බලාපොරොත්තු වෙන අරමුණු වලට යන්න, ජීවිතවලට යන්න, හැබැයි හිතේ සතුට හැම තිස්සෙම තියාගන්න. මූණ පුරා හිනා වෙලා කටයුතු කරන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා නම්, ආර්ථික වශයෙන් විසමාචාර තත්ත්ව දුරන ඒව දුරු කරගෙන ඔබගේ ජීවිතේ යහපතක් එකතු කරගන්න පුළුවන් ඉඩක් තියෙනවා නම්, ඒක තමයි ඔබගේ ජීවිතේ ලබන ලොකුම දෑවැද්ද, ලොකුම සතුට කියලා ඔබ මතක තියාගන්න. යන තැන ඔබට හිනා වෙලා ඉන්න පුළුවන්කමක් ලැබෙවි. හැම තැනම ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් යහපත් ස්වභාවයකට පත් වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. රැකිරක්ෂා කටයුතු වෙන්න පුළුවන්, වෙළඳාම් කටයුතු වෙන්න පුළුවන්, ඒ වගේම සමාජ සේවා කටයුතු වෙන්න පුළුවන්. මේ හැම කාරණාවකදීම ඔබ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔබ මොකද්ද බලාපොරොත්තු වෙන අරමුණ? ඔබ මොකද්ද බලාපොරොත්තු වෙන සේවාව කියලා ඔබ හිතන්නට ඕනේ. ඔබගේ බලාපොරොත්තු වන ආර්ථිකයේ, සමාජයේ තත්ත්වයේ, සේවාව, මේ හැම එකක් ඇතුළෙම තමයි ඔබගේ හෙට දවස සාර්ථකත්වයට පත් වෙන්නේ. කවදා කොහොම මොන විදිහට කටයුතු කළත්, ඒ කටයුතු කරන හැම කටයුත්තකදීම ඔබ බලාපොරොත්තු නොවන අරමුණකට ඔබට යන්න සිද්ධ වෙනවාමයි. ජීවිතය පිළිබඳව ඔබට සතුටු ස්වභාවයක්, ජීවිතය පිළිබඳව යම් ආකාරයක සෞම්‍ය ස්වභාවයකට පත් වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙන නිසා බොහෝම පරිස්සම් වෙන්න. ආර්ථික, සමාජීය, වෘත්තිමය මේ හැම කාරණාවකදීම ජීවිතයට යම්කිසි බරක් එන හැමතැනක්ම පරිස්සමෙන් කළමනාකරණය කරගන්න ඔබට වර්ධින එකක් නෑ. කනේ ලග්නේ. කනේ ලග්නේන පාන ඔබනම් ටිකක් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මොකද සිකුරු සුබ වුණත් එන්නේ දොළොස් වෙන්නටනේ. වැයස්ථානයක් මේක. මේ වැයස්ථානය ඇතුලේ ඔබ ගමන් කරනකොට, කටයුතු කරනකොට හරි පරිස්සම් වෙන්න ඕන. ඔබ හිතන්නේ නැති ආකාරයකට වියදම් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබට යම්කිසි බාධා, පීඩාකාරී ස්වභාව නිර්මාණය වෙනවා. එනිසා කඩා වැටීම්, පහළට වැටීම්, ඇද වැටීම්, ඉදිරියට යෑම සම්බන්ධව ගැටලුකාරී ස්වභාව, මේ ගොඩාක් දේවල් එනවා. එනිසා මේ එන දේවල් වලදී ඔබගේ ජීවිතයට ඇතිවෙන්න පුළුවන් බාධා, ඔබගේ ජීවිතයට ඇතිවෙන්න පුළුවන් සුබවාදී තත්ත්ව, ඔබගේ ජීවිතයට ඇතිවෙන්න පුළුවන් සාර්ථක තත්ත්ව වගේ හැම එකක් පිළිබඳවම ඔබ විසින්ම හිතලා බලලා කටයුතු කරන්නට ඕන. එනිසා ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ප්‍රශ්න පීඩාකාරී ස්වභාව ඇති කරගන්න යන්න එපා. ආර්ථික වශයෙන්වත් ප්‍රශ්න පීඩා ඇති කරගන්න යන්න එපා. ජීවිතයේ හැම කාරණාවක් මිෂ්ඨ වෙන්න, ජීවිතයේ හැම සතුටක් මිෂ්ඨ සිද්ධ වෙන්න, වෘත්තිමය ස්වභාවයක් මිෂ්ඨ සිද්ධ වෙන්න, ඔබ බලාපොරොත්තු වෙන අරමුණු වලට, ඔබ බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න කියලා හිතාගෙන ඔබ වැඩ කටයුතු කරන්න. ඒ නිසා හැම දෙයක්ම ඔබගේ ජීවිතයට හොඳයි, හැම දෙයක්ම ඔබගේ ජීවිතයට යහපත්, හැම සතුටක්ම ඔබගේ ජීවිතයට හොඳයි, හැම ක්‍රීඩාවක්ම ඔබගේ ජීවිතයට යහපත් කියලා හිතාගෙන වැඩ කටයුතු කළොත් ඔබට ඒකෙන් පීඩාවක්වත් බාධාවක්වත් නිර්මාණය වෙන්නේ නැහැ. එනිසා හරියම පරිස්සමෙන් කටයුතු කරන්න. ආර්ථික, සමාජීය කටයුතු පිළිබඳව, වෘත්තිමය කටයුතු පිළිබඳව, ආර්ථික කටයුතු පිළිබඳව, හෙට දවසේ වැඩ කටයුතු ආදී දේවල් පිළිබඳව පරිස්සමෙන් කටයුතු කරන එක හොඳයි. එහෙම වුණොත් එහෙම ඔබට හෙට දවස සාර්ථක වෙනවා, යහපත් වෙනවා, දියුණු වෙනවා, දීප්තිමත් භාවයට පත් වෙනවා. ආර්ථික, සමාජීය කටයුතු ආදී දේවල් වලින් ඔබගේ ජීවිතයට යහපතක් එක්කාසු කරගන්න පුළුවන් ස්වභාවයක්ත් තියෙනවා. කෙටි ගමන් බිමන් යදෙනවා, ආර්ථික ගමන් බිමන් යදෙනවා, වෘත්තිමය ගමන් බිමන් යදෙනවා, සමාජීය ගමන් බිමන් යදෙනවා. ඒ වගේම අමුතු විදිහේ පීඩාකාරී ස්වභාවයක්, වෘත්තිමය වශයෙන් ඇතිවෙන්නා වූ පීඩාකාරී ස්වභාවයක්, ජයග්‍රාහී වශයෙන් ඇතිවෙන්නා වූ පීඩාකාරී ස්වභාවයක් තමන්ගේ කටයුතු වලදී පරිස්සමෙන් ක්‍රියාත්මක කරගන්න ඕනේ. මේ පීඩාකාරී ස්වභාවය ඇතුලේ ඔබ හිතන්නේ නැති විදිහට වැයබරක් තමයි මේ ඉන්නේ. ඒක මතක තියාගන්න. මේ පීඩාව නරකයි කියන එක නෙමෙයි. ඔබ සමහරට ඕනෑවට වඩා සතුට හොයාගෙන යනවා සල්ලි වියදම් කළා. ඔබ ඕනෑවට වඩා ගමන් බිමන් වලට යනවා සල්ලි වියදම් කළා. වෙනදට වගේම අර නැති දවසට කාලා බිල හිටියා වගේ පොඩ්ඩක් මේ දවස් ටිකෙත් ඉවසලා ඉන්න නැත්නම් අන්න අවශ්‍ය විදියට ඔබගේ මුදල් පසුම්බියේ හිස් වෙන්න පුළුවන්. තුලා ලග්නේ. තුලා ලග්නේ නුපාන ඔබගේ ලග්නාධිපති සිකුරු ගහයා
අයස්ථානයටයි එන්නේ, කොළොස්වැන්නටයි එන්නේ. එහෙනම් ලග්නාධිපති ග්‍රහය මේ කොළොස්වැන්නේ ඉන්නකොට සාමාන්‍යයෙන් ලැබීම් වලට හොඳ වෙන්න එපා. දැන් සිකුරුගේම ගුණය තමයි මේ ලෞකික ජීවිතේ දියුණු කරගන්න පුළුවන් උත්ප්‍රේරකයක් දෙන ග්‍රහ తත්වය. එහෙනම් ලෞකික ජීවිතේ දියුණු කරගන්න උත්ප්‍රේරකයක් දෙන తත්වය තමන්ගේ ජීවිතයට සතුටක්, ආර්ථිකමය සතුටක්, වෘත්තිමය සතුටක් ගෙන දෙන්න පුළුවන් తත්ව පිළිබඳව සැලකිලිමත් වීම අතිශයම වැදගත් වෙනවා. සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, වෘත්තිමය වශයෙන් වෙන්න පුළුවන්. මේ හැම එකක් ඇතුළේම ඔබගේ ජීවිතයට යහපතක් වෙනවා, ආර්ථික වශයෙන් යහපතක් වෙනවා, සමාජීය වශයෙන් යහපතක් වෙනවා. ආර්ථික සමාජීය වෘත්තිමය කටයුතු ඇතුළේ සිද්ධ වෙන්නා වූ යහපත තමන්ගේ ජීවිතයට කොයි විදිහට යොදාගන්නේ කියලා තමයි ඔබ විසින් තීරණ ගන්න ඕන. එනිසා හැම අවස්ථාවකදීම ඔබගේ අරමුණ යහපත් වෙනවා, සමාජීය තත්ත්වය යහපත් වෙනවා, වෘත්තිමය තත්ත්වය යහපත් වෙනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් බොහොම ප්‍රවේශමෙන් මේ කටයුතු කරලා ජීවිතයට යම් ආකාරයක බලාපොරොත්තු සහගත ස්වභාවයක් ඇති කරලා ඒ බලාපොරොත්තු සහගත ස්වභාවය ඇතුලේ ඔබගේ ගමන පවත්වාගෙන යෑම කළ යුතුයි කියන එකයි මේකෙදි පෙන්නුම් කරලා තියෙන්නේ. එහෙනම් මේ බලාපොරොත්තු සහගත ස්වභාවය ඇතුළේදී මේ ක්‍රීම කටයුත්ත කිරීම එහෙම නැත්නම් සමාජීය වශයෙන් ඇතිවෙනා වූ පීඩා වලට ඔබ කරන වැඩ කටයුතු වලින් යම් සහනයක් ලැබීම කියන කාරණාව පරිස්සමෙන් කරන්න. ඒ පරිස්සමෙන් කිරීම ඇතුළේම තමයි ඔබට ඔබගේ අරමුණු වලට යන්න පුළුවන් වෙන්නේ, ඔබට ඔබගේ ඉලක්ක වලට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සමාජීය ආර්ථික වෘත්තිමය කටයුතු වලදී ඔබ නොහිතන ගමනක් ඔබට යන්න ඉඩක් ලැබෙනවා. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, සැලසුම් කරන්න, තමන්ගේ නම යහපත් ආකාරයකට ඔසවා තබන්න සැලසුම් කරන්න, මේ වගේ දේවල් වලටත් මේ කාල පරිච්ඡේදයේ ඉතාමත්ම හොඳයි කියලා පැහැදිලිව පෙන්නනවා. එනිසා මේ හැම ආකාරයකින්ම ඔබගේ ජීවිතයට කොයි වගේ කටයුත්ත අදිෂ්ට වෙන්නේ, එහෙම නැත්නම් ඔබගේ ජීවිතයට මොන වගේ දෙයක්ද සිද්ධ කරන්න කියන කාරණාව පිළිබඳව හිතන්නට ඕනේ. එනිසා වෘත්තිමය වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් තමන්ගේ ජීවිතයට දෙන බාධා, තමන්ගේ ජීවිතයට දෙන පීඩාකාරී ස්වභාවයන් ඉවත් කරගත යුතුම වෙනවා. කොහොමද මේවා කරන්න කියන කාරණාව පිළිබඳව දෙපාරක් හිතන්න එපා. මහන්සි වෙලා වැඩ කරන්න, වැඩ කරන තරමට ඔබට ප්‍රතිඵල ලැබේ. වෘශ්චික ලග්නය, වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට ඉවසීම ප්‍රගුණ කරන්න. ප්‍රශ්න එනවා, තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙන එකත් ප්‍රශ්නයක්නේ. ඇයි සමහරවිට ඔබ රැකියාවේ වැඩ කටයුතු එහෙම එහාට මෙහාට කල් දානවනේ. ඉතින් රස්සාවේ ඉන්න මිනිස්සු පොඩ්ඩක් වලත් එක තරහ වෙන්න පුළුවන්. එහෙනම් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ මේ දවස් ටිකේදී රස්සාවේ වැඩ කටයුතු කල් දාන්න එපා. මහන්සිය නොබලා වැඩ කරන්න. ආර්ථිකමය තත්ත්වය පිළිබඳව බොහොම සැලකිල්ලෙන් ක්‍රියාත්මක වෙන්න. වෘත්තිමය තත්ත්වය පිළිබඳව සැලකිල්ලෙන් ක්‍රියාත්මක වෙන්න. ආර්ථික වෘත්තීය සමාජීය තත්ත්ව පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න ක්‍රියාත්මක වෙන්න. එහෙනම් මේ අවබෝධයේ යුක්තව ක්‍රියාත්මක වීම, කටයුතු කිරීම, වැඩ කිරීම කියන කාරණා ඇතුළේ තමයි ඔබගේ හෙට දවස සාර්ථක වෙන්නේ, ඔබගේ යහපත නිර්මාණය වෙන්නේ, සමාජීය තත්ත්වය නිර්මාණය වෙන්නේ. මේ හැම එකක් ඇතුළේම ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති විදිහේ සමාජීය මෙහෙවරක් ඔබට අවශ්‍ය වෙනවා, වෘත්තිමය මෙහෙවරක් ඔබට අවශ්‍ය වෙනවා. අපි හිතමු ඔබගේ පූර්වගාමී නැත්නම් අතීතයේ පිළිබඳව ඔබ පිළිබඳව හිතන මිනිස්සු අවශ්‍යයි මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න. ඒ සාර්ථකත්වයේ ඇතුළේ තමයි ඔබගේ හෙට දවස ගැන අලුතෙන් හිතන්න පුළුවන්කමක් තියෙන, සමාජ තත්ත්වය පිළිබඳව අලුතෙන් හිතන්න පුළුවන්කමක් තියෙන. කායික මානසික වෙහෙසකර ස්වභාවයන් මැද්දේ වුණත් තම තමන්ගේ අරමුණුවට තමන්ට යන්න පුළුවන් ඉඩ කඩක් ලැබෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, ආර්ථික කාර්යමනාකාරීත්ව කටයුතු වගේ දේවල් වලටත් ඉතාමත්ම සුබ ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ හැම තැනකදීම ඔබ නොහිතන ගමනකට, ඔබ නොහිතන තැනකට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. එනිසා සමාජීය වශයෙන් ඇතිවෙන්න පුළුවන් පීඩා, වෘත්තිමය වශයෙන් ඇතිවෙන්න පුළුවන් පීඩා, ඒ වගේම කායික වෘත්තීය සමාජීය වශයෙන් ඇතිවෙන්න පුළුවන් ගැටලුකාරී තත්ත්ව පිළිබඳව බොහෝම පරිස්සමකින් කටයුතු කරන්න. ඒ වගේම නොහිතන ගමනකදී, නොහිතන තත්වයකදී ඔබ බලාපොරොත්තු වෙන ඉඩකඩ, ඔබ බලාපොරොත්තු වෙන ස්වභාවය පිළිබඳව කටයුතු කරන්නට වෙනවා. එනිසා මොකද්ද වැඩේ කියලා ඔබ හිතන්න යන්න එපා. ඒ වැඩේ මොකක් වුණත් පුළුවන් හැම අවස්ථාවකදීම ඉවසීමෙන් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම ඔබ මතක තියාගන්න, ඔබ රස්සාව කරන තැන්වල ඔබට උදව් කරන්න මිනිස්සු ගොඩාක් එකතු වෙන කාලයක්. ඒ නිසා රස්සාව කරන තැන්වල ඉන්න මිනිස්සුන්ව තරහකාරයෝ කරගන්නට යන්න එපා. ඔවුන් එක්ක බොහෝම ලෙංගතුකමින් කටයුතු කරන්න. මොකද වෙනද තරහ වෙලා හිටපු අයවත් යාළු කරගන්න මේ දවස්වල ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම රැකියාවේ දියුණුව දෙසා ඔබට යම් ආකාරයක
අත්දකීම් ලබාගන්න එමනත්තන් ඔබට අතුදවලට යම්පිසි පිසක් ලබාගන්න හැකියාවතින පිරිස්මේකට එක්කාසු කරගන්න වගේ දේවල් පිළිබඳවත් බොහොම පැහැදිලිව පෙනෙනවා. එනිසා සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් වෘත්තිමය වශයෙන් දියුණුවක් උදෙසා මහන්සි වෙන කැපවෙන්නා වූ අයට මේ කාල පරිච්ඡේදය ඉතාමත්ම හොඳයි කියන එක තමයි පැහැදිලිව පෙන්වුම් කරලා තියෙන්නේ. පුළුවන් හැම අවස්ථාවකදීම මෝර පිරිත, ජය පිරිත වගේ පිරිත් සජ්ජායනා කරන්න. ඒකෙන් ඔබගේ ජීවිතේ හෙට දවස යහපත් කරගන්න, හෙට දවස සාර්ථක කරගන්න වැඩි වැඩියෙන් ඉඩකඩ වාසනාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට ඔබගේ පින වැඩි කරගන්න පුළුවන් ක්‍රම පිළිබඳව හිතන්න. ඔබගේ පෙර පින ඉස්මතු කරගන්න මේ කාල පරිච්ඡේදය ඉතාමත්ම හොඳයි. දෙවියන්ගේ ආශිර්වාදය, ඔබට උදව්පකාර කරන්නා වූ පිරිස්වල ආශිර්වාදය, වයෝවෘද්ධ වැඩිහිටි දැනුම සහිත පුද්ගලයන්ගේ පරිණත භාවයේ සම්බන්ධව දෙන්නා වූ අධ්‍යක්ීම් වල සමුදාය, මේ හැමදේම ඔබගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. කායිකව හොඳයි, මානසිකව හොඳයි, වෘත්තිමය හොඳයි. ඒ නිසා වෘත්තිමය, මායික, මානසික කියන කාරණාවලින් ඔබගේ ජීවිතයට සතුටක් එක්කාසු වෙන්නේ කොහොමද? ඔබගේ ජීවිතයට යමක් ළඟා කරගන්නේ කොහොමද කියලා හිතන්න වෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් මේ හැම එකකදීම ඔබගේ ජීවිතයට යහපතක් එක්කාසු කර ගැනීම තමයි ඔබ විසින් කළ යුතු කාරණේ බවට පත්වෙන නිසා සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, ආර්ථික සම්බන්ධීකරණ කටයුතු, වැඩිහිටියන් සම්බන්ධ වෙන්නා වූ කටයුතු, මේ වගේ දේවල් වලින් ඔබගේ ජීවිතයට යහපතක්, සෞභාග්‍යමත් ස්වභාවයක් එක්කාසු වෙනවා. පුළුවන් හැම අවස්ථාවකදීම තමන්ගේ ජීවිතයට යහපතක් එකතු කරගන්න, ආර්ථික වශයෙන් සුබසාධිත තත්වයක් එකතු කරගන්න, වැඩිහිටියන් සම්බන්ධව ගන්නා වූ තීන්දුව තීරණ පිළිබඳව යහපත් තත්වයක් එක්කාසු කරගන්න හිතන්නම වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න. කවදාවත් නැති ආකාරයට ඔබගේ ජීවිතයට සතුටක් එක්කාසු කරගන්න පුළුවන් හැකියාවක් ඔබට ලැබීවි. ඒ වගේම තමයි තමන්ගේ උසස් අධ්‍යාපනික කටයුතු, උසස් අධ්‍යාපනික සිහිනත් සැබෑ කරගන්න මේක ඇතුළේ ඉඩකඩක් වාසනාවක් තියෙන නිසා තමන් බලාපොරොත්තු වෙන යම් කිසි ශිෂ්ටයකින් දැනුමක් වර්ධනය කරගන්න, තමන් බලාපොරොත්තු වෙන යම් ශිෂ්ටයකින් දියුණුවක් වර්ධනය කරගන්න අද දවසේදී ඔබට ඉඩකඩ වාසනාව තියෙනවා. සමාජීය වශයෙන් ඔබට ඉඩකඩ වාසනාව තියෙනවා. ඒ නිසා ආර්ථික, සමාජීය, වෘත්තිමය වශයෙන් ඇතිවෙන ඉඩකඩ වාසනාව සම්බන්ධ කාරණාවලදී ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න, ආර්ථිකයට සතුටක් එකතු කරගන්න ඔබ මොන ඉලක්කයට දයන්නේ, ඔබ මොන අරමුණට දයන්නේ කියන කාරණාව පිළිබඳව හිතලා වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. වෘත්තිමය වශයෙන්, අභියෝගාත්මක වශයෙන් කොයි විදිහ තැනකටද එන්නේ කියන කාරණාව පිළිබඳව හිතන්න ඔබට සිද්ධ වෙනවා කියලා පෙන්වන්න කියලා. ඒ නිසා සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, ආර්ථිකමය කටයුතු ආදී දේවල් වලදී, ඒ වගේම වෘත්තිමය කටයුතු ආදී දේවල් වලදී මේ ගමන අපි යන්නේ කොහොමද කියලා අපි සැලසුම් කරන්නට ඕන. සමාජීය වශයෙන් ඇතිවෙන ප්‍රශ්න, වෘත්තිමය වශයෙන් ඇතිවෙන ප්‍රශ්න, ඒ වගේ මේ ප්‍රශ්නවලට උත්තර ආදී දේවල් ඔබට හොයන්න සිද්ධ වීමේ ස්වභාවය වැඩි. කායිකව, මානසිකව ඇතිවෙන පීඩාකාරී තත්ත්ව, සමාජීයව ඇතිවෙන පීඩාකාරී තත්ත්ව කියන තැන්වලදී ඔබ බලාපොරොත්තු වෙන අරමුණට, ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කවලට ඔබට යන්න සිද්ධ වෙනවා. ඒක ඇතුලේ ඔබ ජව සම්පන්නව, ඒක ඇතුලේ ඔබ ශක්ති සම්පන්නව කටයුතු කරනවා කියලා පෙන්නුම් කරනවා. ආර්ථිකයට හොඳයි, සමාජ තත්ත්වයට හොඳයි, වෘත්තිමය තත්ත්වයට හොඳයි. ඒ තත්ත්වයන් ඇතුලේ තමයි ඔබගේ අරමුණු ක්‍රියාත්මක වෙන්නේ. ඒ තත්ත්වයන් ඇතුලේ තමයි ඔබගේ ජීවිතයේ යහපත් ආකාරයකට පත් වෙන්නේ. නිසා ආර්ථික, සමාජීය, වෘත්තිමය තත්ත්වයන් ඇතුලේ ඔබ බලාපොරොත්තු වෙන අරමුණ, ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කය ආදී දේවල් පිළිබඳව හිතන්න. ඒක ඇතුලේ ඔබගේ අරමුණට යන්න ඔබට හැකියාව හරහා ලැබේවි. සමාජීය වශයෙන් ඔබට යන්න පුළුවන් ඉඩකඩ ලැබේවි. වෘත්තිමය, සමාජීය ආශිර්වාදයේ ඇතුලේ කොහොමද ඔබගේ අරමුණට යන්නේ, කොහොමද ඔබගේ ඉලක්කවලට යන්නේ කියලා ඔබට හිතන්න සිද්ධ වෙනවා. කෙටි ගමන් බිමන් වලින් තමයි ඔබ යම් යම් දේවල් එක්කාසු කරගන්නේ. නමුත් මේ කෙටි ගමන් බිමන් ඇතුලේ ඔබ හිතන්නේ නැති මහදැවැන්ත අරමුණු පවා ඔබගේ ජීවිතයට එක්කාසු වේවි. ඔබගේ උගත්කම වැඩි වෙනවා, සමාජ සම්බන්ධතා වැඩි වෙනවා, තමන්ගේ දැනුම වැඩි වෙනවා. ඒ හරහා ඔබගේ ලස්සන, එහෙම නැත්නම් අපි කියනවා ප්‍රභාෂර ස්වභාවය, මේ කතා කරන සුදු වෙනවා වගේ ලස්සනක් නෙමෙයි, ඔබව සමාජය ඇතුලේ ලස්සන මිනිහෙක් බවට පේන්න පටන් ගන්නවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබ නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔන්න මොකද හේතුව, ඔබගේ අටවැන්නටනේ සිකුරු එන්නේ. එතකොට අටවැන්නට සිකුරු එනකොට රස්සාව සම්බන්ධව ප්‍රශ්න ඇති වෙනවා, තමන්ගේ දැනුම සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනවා, තමන්ගේ ආර්ථිකයට ප්‍රශ්න ඇති වෙනවා. ඔක්කොම ප්‍රශ්නික පටන් ගන්න තැන කොහෙද කියලා ඔබ මොතක් හිතුවොත් ඔබට තේරෙන පටන් ගනි. ඔබගේ විවාහයේ සම්බන්ධ තත්ත්වයන් මුල් කරගෙන තමයි මේ මානසික ව්‍යාකූලතාවය එන්නේ. අන්න ඒක ඇතුළේ ඔබගේ අරමුණට ඔබට යන්න බැරි වෙනවා. අන්න ඒක ඇතුළේ ඔබගේ ඉලක්කවට ඔබට යන්න බැරි වෙනවා. ප්‍රශ්න, මානසික පීඩා, ආර්ථික පීඩා, සමාජීය පීඩා වගේ ගණනාවක් පීඩාකාරී ස්වභාවයන් එනවා. එහෙනම් ආර්ථික, සමාජීය, වෘත්තිමය පීඩා ගණනාවක් මැද්දේ ඔබගේ අරමුණට ඔබ කොහොමද යන්නේ, ඔබගේ සමාජීය තත්ත්වයට ඔබ කොහොමද යන්නේ කියවෙලා ඔබ හිතන්න ඕන. හෙට දවස වෙනුවෙන් ඔබ ගන්න තීන්දුවට, වෘත්තිමය වශයෙන් ඔබ ගන්න තීන්දුවට, ආර්ථික වශයෙන් ඔබ ගන්න තීන්දුවට ඔබ කොහොමද කටයුතු කරන්න කියලා හිතන්නට ඕන. එහෙනම් ඒ තීන්දුව ඇතුලේ තමයි ඔබගේ ජීවිතේ හිතන්නේ. ඒ තීන්දුව ඇතුලේ තමයි ඔබගේ ජීවිතයේ හෙට දවස ක්‍රියාත්මක වෙන්නේ.
කායිකව මානසිකව පීඩාකාරීස්ස භාවයන් ඇතිවෙනකොට සමාජී වශයෙන් ඇතිවෙන පීඩාකාරීස්ස භාවයන් පිළිබඳව හිතනකොට වෘත්තිමය වශයෙන් ඇතිවෙන පීඩාකාරීස්ස භාවයන් පිළිබඳව හිතනකොට ඔබ ඔබගේ ගමන පිළිබඳව හිතන්නට වෙනවා. ආර්ථිකය පිළිබඳව හිතන්නට වෙනවා. ඔබ ඔබගේ ආදායම් තත්ත්වය පිළිබඳව හිතන්නට වෙනවා. ඔබ ඔබගේ ජීවිතය පිළිබඳව හිතන්නම වෙනවා. එනිසා ඒ ආර්ථික තත්ත්වය පිළිබඳව ඔබගේ ජීවිතය පිළිබඳව හිතලා කටයුතු කරන ස්වභාවය. රැකියාවේ දියුණුවට, සමාජීය තත්ත්වයේ දියුණුවට, වෘත්තිමය තත්ත්වයේ දියුණුවට ඒ බලාපොරොත්තු වෙන අරමුණුකාරී ස්වභාවයන්ට ඔබ ක්‍රියාත්මක වෙනකොට ඒක තමයි ඔබගේ දියුණුවට හේතුව බවට පත් වෙන්නේ. ඒක තමයි ඔබගේ සතුටේ හේතුව බවට පත් වෙන්නේ. එනිසා බය වෙන්න එපා අත ගහන්න හැම දෙයකටම. හැබැයි ඒ අත ගහන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් මානසිකත්වයකින් යුක්තව අත ගහන්න. වෘත්තිමය තත්ත්වය යහපත් බවට පත් කරගන්න අත ගහන්න. හෙට දවසේ දියුණුව උදෙසා ඔබ මහන්සි වෙන්න ඒ පිළිබඳව අත ගහන්න. හැබැයි මතක තියාගන්න, රහසිගත බාධා අනන්ත ප්‍රමාණව ඔබට එනවාමයි, ඒවා ඉවසගෙන ඔබට යන්න සිද්ධ වෙනවා ඉදිරියට. කුඹ ලග්නේ, කුඹ ලග්නේ නුපාන ඔබගේ හත්වැනට මේ සිකුරු එන්නේ. සිකුරු හතේ කියන කතාව වගේ තමයි ඔබගේ ජීවිතේ මේ දවස් ටික ගෙවෙන්නේ කියලා මතක තියාගන්න. එනිසා කලාත්මක, సౌందర్యාත්මක, ආධ්‍යාත්මික මේ හැම දෙයක්ම ඔබගේ ජීවිතේනවා. විනෝදකාමන් යන්න පුළුවන් වෙනවා, සමාජ ගමන් යන්න පුළුවන් වෙනවා, ආර්ථිකය දියුණු කරගන්න පුළුවන් ඉඩකඩ වැටෙනවා, හෙට දවස වෙනුවෙන් ඔබ අලුත් විදිහට හිතන්න පුරුදු වෙනවා. ඔබගේ ජීවිතයේ යම් හැලහැප්පීම් තිබුණා නම් ආන්ගේ හැලහැප්පීම් සියල්ල निराකරණය කරගන්න ඔබට ඉඩකඩ තියෙනවා. ඔබගේ ජීවිතයේ යම් කිසි බාධාවල් තිබුණා නම් ඒ බාධාවල් සියල්ල निराකරණය කරගන්න පුළුවන් ඉඩකඩ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා. එනිසා ආර්ථික, සමාජීය, වෘත්තිමය වශයෙන් එන මේ හැම බාධාවක්ම ඔබගේ ජීවිතයට එක හා සමානව බෙදා ගන්න, වෙනස් කර ගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. එනිසා තමන් බොහොම කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයක් විදිහට මේක මතක තියාගත යුතුයි කියලා තමයි පෙන්වුම් වෙන්නේ. ඒ වගේම සමාජීය වශයෙන් ඔබගේ ජීවිතයට යම් කිසි වටිනාකමක් එක්කාසු කර ගන්න අවශ්‍යයි කියන එකත් මේකෙදී අපි පෙන්වුම් කර ගන්නට ඕන. කොමුණත් මේ කාල පරිච්ඡේදයේදී ඔබ බොහොම සතුටින් විනෝදයෙන් අනිත් අයත් එක්ක කාලය ගත කරනවා. හිතන්නේ නැති විදිහට සාමාන්‍ය මිනිසුත් එක්කලා, සාමාන්‍යයෙන් සමාජීය මිනිසුත් එක්ක හිතන්නේ නැති විදිහට බොහොම හොඳින් ගනුදෙනු කරන කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. රැකියාවට හොඳයි, වෘත්තිමය තත්ත්වයට හොඳයි, සමාජීය තත්ත්වයට හොඳයි. ඒ හැම එකක් ඇතුළෙම ඔබගේ අරමුණට ඔබට යන්න පුළුවන් වෙනවා. වෘත්තිමය, සමාජීය සුභ සාධන තත්ත්වයට ඔබට යන්න පුළුවන් ඉඩ කඩක් ලැබෙනවා. ඒක ඇතුළේ ඔබ හිතන්නේ නැති අරමුණු වලට, හිතන්නේ නැති ඉලක්ක වලට යනවා කියලා තමයි ග්‍රහසිත්තම පෙන්වුම් කරලා දෙන්නේ. එනිසා මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තොත් ඔබට ඉතාමත්ම හොඳ, ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක් විදිහට තේරුම් අරගන්න. ඔබගේ ජීවිතේට මේ තේරුම එක්කාසු වෙනකොට, ඔබගේ ජීවිතේ යහපත එක්කාසු වෙනකොට, ආර්ථික වශයෙන් එක්කාසු වෙන දියුණුවට මේ හැම කාරණාවකටම ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න ඉඩකඩ තියෙනවා කියන එකත් මතක තියාගන්න. හැම විටම ඔබ අන් අයත් සමග මිත්‍ර ලීලාවෙන් ගනුදෙනු කරන්න, ආදරණීය ලීලාවෙන් ගනුදෙනු කරන්න. වෘත්තිමය වශයෙන්, සමාජීය වශයෙන් දඩබ්බරකම් ඇති වෙන්න පුළුවන් තැන් තියෙනවා. වෘත්තිමය වශයෙන් යම් යම් පීඩා ඇති වෙන්න පුළුවන් තැන් තියෙනවා. එනිසා ඒ පීඩා දුරු කරගන්න, සමාජීය තත්ත්වයේ යහපත් මට්ටමකට පත් කරගන්න ඔබ හිතන්නේ නැති තැන් වලට ඔබට යන්න සිද්ධ වෙයි. ඔබ නොහිතන ගමන් බිමන් වලට ඔබට යන්න සිද්ධ වීමේ ස්වභාවයක් තියෙනවා. කවුරුත් කිව පළියට විශ්වාස කරන්න යන්න එපා. කවුරුත් කිව පළියට විශ්වාස නොකර ඉන්නත් එපා. එනිසා ඔබගේ ජීවිතයට යම් කිසි යහපතක් එක්කාසු කරගන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම්, ඔබගේ ජීවිතයට සතුටක් එක්කාසු කරගන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම්, ඒ සතුට කොහොමද එකතු කරගන්නේ කියවිලා ඔබ හිතන්නට ඕන. ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, වෘත්තිමය වශයෙන් වෙන්න පුළුවන්. ඒක ඇතුලේ තමයි ඔබ බලාපොරොත්තු වෙන දිව, ඔබ බලාපොරොත්තු වෙන ඉඩ, ඔබ බලාපොරොත්තු වෙන සමාජ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මින ලග්නේ, මින ලග්නේ නුපාන ඔබටත් නරක නැහැ. සිකුරු 6ට ආවා කියලා. මොකද සිකුරු 6 කියන රෝග ස්ථානයක් විදිහට හිතන්න පුළුවන්, සතුරු ස්ථානයක් විදිහට හිතන්න පුළුවන් මේක. හැබැයි මතක තියාගන්න, මේක රැකියාව ස්ථානයෙන් ගත්තොත් අපිට මේ භාවත් භව ක්‍රියාවලිය ඇතුලේ මේක සාමාන්‍යයෙන් ගත්තාම රැකියාවෙන් ස්ථානය ඇතුලේ අටවැන්න බවට පත් වෙනවා, නවවැන්න බවට පත් වෙනවා. එනම් වෘත්තිමය ස්ථානයෙන් නවවැන්න බවට පත්වීම, ඒ කියන්නේ අපි කියනවා 10වැන්නෙන් නවවැන්න විදිහට තමයි අපිට මේක හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මෙන්න මේ 10වැන්නෙන් නවවැන්න බවට පත්වීම ඇතුලේ ඔබ හිතන්නේ නැති රැකියාවේ දියුණුවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. රැකියාව ඉස්මතු කරගන්න, දියුණු කරගන්න පින ඉස්මතු වීමේ ස්වභාවයක්. රැකියාවේ ස්වභාවය දියුණු කරගන්න පින ඉස්මතු වීමේ ස්වභාවයක්. සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් ඔබගේ සුභ සාධන තත්ත්වය ඉස්සරහට ගන්න පුළුවන්, පින වැඩි කරගන්න පුළුවන් ස්වභාව ආදී දේවල් පිළිබඳව මෙතන පේනවා. එනිසා මේ හැම දෙයක් ඇතුළේම ඔබ බලාපොරොත්තු වෙන අරමුණු වලට ඔබ යන්න,
වෘතිමය අරමුණුවට යන්ඩ, සමාජී අරමුණුවට යන්ඩ, රැකිරක්ෂ අරමුණුවට යන්ඩ, හෙට දවස වෙනුවෙන් ඔබ ගන්න හිත පිළිබඳව හිතන්ඩ. කායිකව මානසික ඇතිවෙන පුළුවන් තත්ත්ව පිළිබඳව හිතන්න. ආර්ථිකමය වශයෙන් ඇතිවෙන පුළුවන් තත්ත්ව පිළිබඳව හිතන්න. එනිසා සමාජී වශයෙන් ආර්ථික වශයෙන් වෘතිමය වශයෙන් ඇතිවෙන තත්ත්ව ගැන ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න ක්‍රමවේද පිළිබඳව. කොහොමද ඔබ බලාපොරොත්තු වෙන්නේ? කොයි විදිහද ඔබ හිතන්න ඕන කියන එක පිළිබඳවත් මේවා කරන්න. ඔබ නිකම්ම නිකම් මිනිස්සෙක් බවට පත් වෙන්න එපා. ඔබගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න මිනිස්සෙක් බවට ඔබ පත් වෙන්න. රැකියාව වෙනුවෙන් වෙන මහන්සිය ඔබ අවංකව වැඩ කරලා පිනක් රැස් කරගන්නවා කියලා හිතාගෙන කරන්න ඔබට වරදින්නේ නැහැ. සිකුරු නම වෙන්නේ යනවා කියලා හිතාගෙන වැඩ කරන්න. මම මේ කියන්නේ සිකුරු 6 තමයි. හැබැයි ඔබගේ රැකියාව ඔබ පැත්තෙන් ගත්තාම සිකුරු යන්නේ නම වෙන්නේ. ඒ නිසා ඔබගේ උසස්භාවය, ඔබගේ අධ්‍යාපනික සුදුසුකම, ඔබගේ වෘත්තිමය හැකියාව, ඔබගේ කැපවීම මේ හැම දෙයක් එක්කම ඔබගේ ජීවිතයට මහා දියුණුවක්, මහා සතුටක් එක්කාසු වෙනවා කියලා පැහැදිලිව පෙන්වනවා. ඒ නිසා මේ හැම දෙයක් ඇතුළේම ඔබගේ ජීවිතයට සතුටක් එනවා, ආදරයක් එනවා, රැකවරණයක් එනවා. හිතන්නේ නැති ගමනකට යන්න පුළුවන්. පුංචි පුංචි බඩේ අමාරු අසනීපකම් එයි. පුංචි පුංචි ලෙඩවීම ආදී දේවල් එයි. ඔබගේ ආදරය කරන මිනිස්සු පොඩි සතුරුකම් කරලා පොඩි පොඩි පාට් දාන තැන් එයි. හැබැයි ඒව කළමනාකරණය කරගන්න පුළුවන් බුද්ධියක් තියාගන්න. නිශ්චල මානසිකත්වයක් තියාගන්න. ඒක ඇතුළේ ඔබට නොහිතන තැනකට ඔබට යන්න පුළුවන්. නොහිතන ආර්ථික තත්ත්වයකට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වෘත්තිමය වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් ඇති වෙන දියුණුවට, කායික වශයෙන්, මානසික වශයෙන් ඇති වෙන දියුණුවට ඔබ ගමන් කළ යුතුම වෙනවා. ඒක නෑ සැලකිලිමත් වෙන්න. ලග්න රාශියේ සෑම ලග්නයක් පිළිබඳවම අදත් අපි ඔබ සමග කතා කළා. ඔබේ ජීවිතයේ දියුණුවට ඔබට කරන්න ඕන දේවල් බොහොමයක් දිනවා. මතක තියාගන්න සිකුරු කියලා කියන ඔබගේ ලෞකික දියුණුව දින ග්‍රහය. ඒ නිසා සෞම්‍ය සිතිවිලි වර්ධනය කරගෙන සිකුරු බලවත් කරගන්න කළ හැකි වත් පිළිවෙත් හැම එකක්ම ඔබගේ ළඟම ඉන්න ජ්‍යොතිර්වේදියාව මුණ ගැහිලා එකාසු කරගන්න කරන්න. ඒ අතරතුරේදී පොදුවේ අපි ඔබට කියන්නම් කුරුළු ජෝඩුවක් නිදහස් කරන්න, කුරුල්ලන්ට ධාන්‍යමය ආහාර ලබා දෙන්න. ඔබට සුබ දවසක්.